හැමරම සුබ දවසක් කියලා වීඩියෝ එක ආරම්භ කරනවා. ඉතින් ඔයාලත් කැමති ලස්සනට මේ වගේ ෆොටෝ එඩිට් කරන්න, ඒ වගේම Tamanthama කියලා මේ වගේ මොකක් පාට් එකක් හදාගන්න. ඉතින් ඒකට තමයි මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ වැඩේට අපිට Pixel App කියන ඇප් එක, Photopia කියන ඇප් එක සහ මේකට අදාළ ඉමේජ්ස් කිහිපයක් ඕන වෙනවා. ඒ සියලුම දේවල් වල ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඔයාලට පුළුවන් මේ ලින්ක් ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් සුපුරුදු විදියට අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම Pixel App එක ඕපන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ බෑක්ග්‍රවුන්ඩ් එකක් ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට දකුණු පැත්තේ උඩ ඩොට් තුනක් බලා ගන්න පුළුවන්. ඔයා ඒක ක්ලික් කරලා image size කියන තැන ක්ලික් කරන්න ඕනේ. ඔයාලට ඊට පස්සේ ඩිස්ප්ලේ වෙනවා aspect ratio කියලා එකක්. ඊට පස්සේ ඔයා පහල තියෙන custom කියන option එක ක්ලික් කරලා එතන පහල තියෙන YouTube thumbnail කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් custom කියන එක YouTube thumbnail කියලා වෙනස් වුණා. හරි, ඉතින් ඊට පස්සේ ඔයා okay button එක press කරන්න ඕනේ. ඊට පස්සේ අර ඉස්සෙල්ලා තිබුණ background size එක දැන් කුඩා වෙලා කියලා ඔයාට පේන්න තියෙනවා. ඊට පස්සේ එතන තියෙන new text කියන එක අපි දැනට delete කරගන්න ඕනේ. උඩ වම් පැත්තේ delete කියලා තැන ඔයා press කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා පහල තියෙන icon එක click කරලා ඔයාගේ gallery එක open කරලා අපි download කරගත්ත image එක open කරගන්න ඕනේ. ඉතින් ඔයාට අවශ්‍ය size එක මෙතනදී හදාගන්න පුළුවන්. මම size එකේ වෙනස්කම් නොකර පහල තියෙන හරි ලකුණ press කරලා image එක app එකට open කරගන්නවා. හරි, ඉතින් ඔයාලට මෙතනදිත් crop කරන්න පුළුවන්. පහල layers වල ඒ option එක දැක ගන්න පුළුවන්. Image එක ඔයාලට අවශ්‍ය ගානට center කරලා නැවත අපි download කරගත්ත අනිත් image එක පහල තියෙන layer වල රවුම් icon එක click කරලා import image කියින් ඔයාලට අනිත් image එක ඉස්සෙල්ලා විදිහටම open කරන්න පුළුවන්. open කරගත්තට පස්සේ අපිට දැන් open කරගන්න image එකේ background එක ඉවත් කරන්නයි තියෙන්නේ. erase color කියන icon එක click කරන්න ඕනේ ඒකට. ඊට පස්සේ enable එක press කරලා ඔයාට අවශ්‍ය පරිදි කුඩා කරලා අවශ්‍ය තැනට දාලා හරි ලකුණ click කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනි නම් තව මේ වගේ image එකක් ඉස්සෙල්ලා විදියටම open කරලා මේකට දාන්නත් පුළුවන් මේ විදිහට. ඒකත් ඉස්සෙල්ලා විදියටම background එක ඉවත් කරන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය තැනට ඒක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මොකක් හරි text එකක් දාන්න ඕනේ නම් උඩ තියෙන plus mark එක click කරලා text option එක click කරන්න ඕනේ. ඊට පස්සේ new text කියලා බලා ගන්න පුළුවන්. ඔයා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය තැනට text icon එක ගෙනihin double click කරලා text එක දාන්න පුළුවන්. මේකේ සිංහල ෆොන්ට් නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට මම විස්තුම් තුනක් දෙන්නම් ඔයාලට. Google එකේ සිංහල යුනිකෝඩ් කන්වර්ටර් කියලා සර්ච් කරලා උඩින්ම එන එක ලින්ක් එකට ගිහින් ඔයාලට ඕනි සිංහල ටෙක්ස්ට් එක ටයිප් කරලා කොපි කරලා ගන්න පුළුවන්. නැත්නම් සිංහල යුනිකෝඩ් ඩවුන්ලෝඩ් කරලා Pixel App එකට දාන්නත් පුළුවන්. ඒ වගේම සිංහල කීබෝඩ් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් එහෙමත් පුළුවන්. ඉතින් අපි එඩිට් කරපු ෆොන්ට් එක කලර් කරන්න පුළුවන්, බෝල්ඩ් කරන්න පුළුවන්. මම බ්ලැක් කලර් එක දාලා බෝල්ඩ් කරනවා. ඉතින් ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ image එකේ background එක අයින් කරගන්න ඕනේ. ඔයාලට පහල 4S කොටු දෙකක් සහිත icon එකක් පේනවා ඇති. ඒක click කරලා transparent කියන option එක click කරන්න ඕනේ. හරි, අපි මේ image එකේ background එක අයින් කළා. දැන් අපිට කරන්න තියෙන්නේ මේක ඔයාගේ gallery එකට save කරගන්න. ඒකට ඔයා උඩ
ප්ලස් මාක් එකට එහා පැත්තේ තියෙන අයිකන් එක ක්ලික් කරලා save as image කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට වෙනම ඔප්ෂන් එකක් ඩිස්ප්ලේ වෙනවා. එතන කස්ටම් කියන තැන එහා පැත්තේ පහළට තියෙන ත්‍රිකෝණයක් වගේ අයිකන් එක ක්ලික් කරලා අල්ට්‍රා කියන හොඳම ක්වොලිටි එක ක්ලික් කරලා පහළ තියෙන save to gallery කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි, දැන් මේක අපේ ගැලරිය එකට සේව් වෙලා තියෙන්නේ. අපිට දැන් PixLab app එක ක්ලෝස් කරලා Photopia app එක ඕපන් කරන්න ඕනේ. මේ Photopia app එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. මේ app එක වැඩ කරන්නේ නැති අයට මම description එකේ website link එක දාලා ඇති, ඒකට යන්නත් පුළුවන්. Photopia app එක ඕපන් කරලා උඩ තියෙන file කියන එක ක්ලික් කරලා open කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ගැලරිය එක ඕපන් වෙනවා. එතකොට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට මම ඩවුන්ලෝඩ් කරන්න කියපු mockup PSD ෆයිල් එක ඕපන් කරගන්න. ඒක MB32ක් වගේ වෙන්නේ. ඕපන් කළාට පස්සේ උඩ තියෙන ලේයර් එක ක්ලික් කරලා පහළ තියෙන ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළාට පස්සේ ඕපන් කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා කියලා. ඊට පස්සේ ඔයා නැවත උඩ තියෙන ෆයිල් අයිකන් එක ක්ලික් කරලා ඕපන් ඇන් ප්ලේස් කියන එක ක්ලික් කරලා අපි PixLab app එකෙන් හදාගත්ත ඉමේජ් එක ඕපන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ලෝඩින් වෙනවා පේනවා. හරි, ඉතින් දැන් ඒක ඕපන් වුණා. දැන් ඔයාට අවශ්‍ය විදිහට ඉමේජ් සෙන්ටර් කරන්න, අවශ්‍ය ප්‍රමාණයට කුඩා කරන්න, ඊට පස්සේ සයිඩ් එකට වෙන්න කොටු හැඩැති ලේයර් තුනක් වගේ අයිකන් එකක් බලා ගන්න පුළුවන්. ඔයා ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඔයාට මෙතන ලේයර් හතරක් බලා ගන්න පුළුවන්. උඩම තියෙන ලේයර් එක තියලා අනිත් ලේයර් තුනම ඩිලීට් කරන්න ඕනේ. ලේයර් එක ක්ලික් කරලා පහළ තියෙන ඩිලීට් අයිකන් එක ක්ලික් කරලා ඔයාට එකින් එක ඩිලීට් කරන්න පුළුවන්. එක ෆයිල් එකයි ඔයාට දැන් පේන්න තියෙන්නේ. ඔයා ඊට පස්සේ ආයිත් අර කොටු අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා ඉංග්‍රීසි වලින් ටයිප් කරපු අකුරු ටික අයින් වෙලා කියලා. ඊට පස්සේ ආයිත් ඔයා ෆයිල් කියන එකට ගිහින් සේව් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක තැන ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් අප්ඩේටඩ් කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාට උඩට වෙන්න ලේයර් දෙකක් බලා ගන්න පුළුවන්. ඔයා මුල්ම එක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ඔයාට මෙතනදී ඉමේජ් එක උඩ ක්ලික් කරලා ඔයාට විශාල කරගන්න අවශ්‍ය තැනක තියන්නත් පුළුවන්. හරි, ඉතින් අපිට ඕන ඉමේජ් එක අපි හදාගෙන තියෙන්නේ. දැන් තියෙන මේක සේව් කරගන්න. ඔයා ආයිත් යන්න ඕනේ ෆයිල් කියන තැනට. ඊට පස්සේ පහළ තියෙන එක්ස්පෝර්ට් ඇස් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා JPG කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඩිස්ප්ලේ වෙනවා ෆෝමැට් විත් හෙයිට් වගේ ඔප්ෂන් ටිකක්. එතන ඔයා ක්වොලිටි එක 70% ඉඳලා 100% දක්වා වැඩි කරන්න ඕනේ. එතකොට ඉමේජ් එකේ ක්වොලිටි එකත් වැඩි වෙනවා. ඊට පස්සේ සේව් කියන එක ප්‍රෙස් කරලා ආයි JPG කියන එක ප්‍රෙස් කරන්න ඕනේ. හරි, ඉතින් දැන් ඔයාගේ ගැලරි එකට සේව් වෙලා ඉවරයි. ඔයාට අවශ්‍ය නම් මේක තවත් ලස්සන කරන්න, කලර්ස් වැඩි කරන්න, ෆොටෝ එඩිටර් ඇප් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, වගේම නොටිෆිකේෂන් ක්ලික් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. හරි, ඉතින් ගිහින් එන්න. සුබ දවසක් ඔයාලට. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us